එකට ඉන්න හරි කුජසනි සමසස්සෝම ඉන්න කේන්දර හරි ඔබට ගැළපෙන බව පෙන්වා දෙනවා. අනාගතය ගැන බලමු. දසාව හොඳ කාලයක් කවුරු 22 වෙනකම් තියෙනවා. සෙම තියෙන ග්‍රහයෙක් තමයි දැන් දසාව යන්නේ 22 වෙනකම්. ඈ මම නම් පවසන්නේ ඔබට 2019 දෙසැම්බර් 11 වෙනිදා කලින් විවාහය කරගන්න කියලා මේ කේන්දරයට අනු. හොඳයි, ඔබට හොඳ අනාගතයක් තියෙනවා. මේ මොහොතේ අපිත් එක්ක රැඳී සිටිනවා නුගේගොඩ සිට කේමිත මහත්මයා. අයිබෝවන්. මේ මගේ පුතාගේ අහන පොඩක් අලා ගන්නවා. ඔව්. එලා කියන්න. කියන්නකෝ. 2010 10 10 30 වෙනිදා උදේ 8:54ට. දරුවගේ අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳව දැනගන්නවා. 2010 10 වෙනි මාසේ 30 වෙනිදා උදේ 8:54ට. ඔබගේ දරුවගේ අනාගතය බොහොම හොඳයි. බය නැතුව මම කියන ඔබේ දරුවා අනාගතේ මේ රටේ ඉහළම තන්ති රැකියාවක් කරන දරුවෙක් වෙනවා. පස්වැන්නාධිපති, ධනස්ථානාධිපති, ගුරු පස්වැන්නේ බලවත් වෙලා ධනු රාශියේ සක්සෙස් වෙලා ඉඳීම තුළින් අධ්‍යාපනය අතින් නම් ශිෂ්‍යත්වය උඩින් පාස්සේ. ඒකයි කියන්න ඕනේ, ලංකාවේ ඉහළම 100 දෙනාට ඇතුළත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන. දැනට සෙනසුරුගේ රාෂ්ට්‍ර කපල තත්ත්වයක් තියෙන දරුවේ උන්නමෝ ත්‍රුජක පංචමහ රාජයෝගේ තියෙනවා මේ කේන්දරේ. හරි, චේනක කියන යෝගේ තියෙනවා. සෙනසුරු ඉතාම බලවත් උච්ච භවනේ ඉන්නේ. ඒක නිසා මේ දරුවට මේ රවිගෙන් දෙපැත්තේ ග්‍රහව තැම්පත් වීම තුළින් උභේචාරී කියලා යෝගයකුත් තියෙනවා. මගේ නම් මතේ ඉතින් ඔබට වෛද්‍යවරයෙක් කරන්නද, ඉංජිනේරුවෙක් කරන්නද, එකවුන්ටන් කෙනෙක් කරන්නද, නීතිවේදියෙක් කරන්නද, මේ ඕන එකට සුදුසු කේන්දරයක් චන්ද්‍රයන් නාමේ පෙරපින් අධිකයි කුලීර යෝගෙත් තියෙනවා. මේකට වඩා මොකද්ද? එකේ ග්‍රහයත් බලවත්, පහේ ත්‍රිකෝණයම බලවත්, 1, 5, 9 අධිපතිව තමයි කේන්දරේ හොඳම සුබඵල දෙන්නේ. ලග්නාධිපතිය, ලග්නේ පස්වැන්නාධිපතිය, 5, 9 අධිපතිය, 9 පෙරපින් අධික දරුවෙක්. ඉතින් බොහොම නුගේගොඩ නගරේ කිව්වා ඉන්නේ නේ. නුගේගොඩ. ඔව්. ඔබ වාසනාවන්ත තාත්තා කෙනෙක්. දරුවගේ ජීවිතය ආයේ කියා නිම කරන්න බෑ. ඔබගේ පරම්පරා බබලවන රත්තරන් දරුවෙක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. හොඳයි. මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා හොරණ සිට මානෙල් මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. ඔබතුමියට මොන වගේ දෙයක්ද දැනගන්නට ඕනේ? ඔව්, මට වෙලාව කියන්න. උපන් දිනය සහ වෙලාව. 1984 අප්‍රේල් 9 වෙනිදා උදේ 11:29 වෙනි සඳුදා. කළුතර දිස්ත්‍රික්කය නේද? ආ, ඉපදිලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. මේකත් සුපිරිපන්තේ ඉපදිච්ච ලග්නයක් තමයි. මිතුන ලග්නෙන් ඉපදිච්ච මේ දරුවගේ ගජකේසරි කියන රාජයෝගේ තියෙනවා, සේනක කියන යෝගේ තියෙනවා, ගුරුවංශ පංචමහරාජයෝගේ තියෙනවා, මාළවි පංචමහරාජයෝගේ තියෙනවා. ආ, මේ දරුවා ඉතින් කොහෙන් කෙලවර වේද කියලා මට කියන්න බෑ. විදේශ සංචාරයක් තියෙනවා. අනාගතේ මන් දන්නේ පශ්චාත් උපාධි වලට හරි ආචාර්ය උපාධි වලට වෙන්න පුළුවන්, යන්නත් පුළුවන්. හොඳ කේන්දරයක්, මොන හොඳ කේන්දරයක් වුණත් ගුරු හතේ අමතක කරන්න එපා. විවාහයේදී නම්, විවාහ ජීවිතේ නම් ප්‍රශ්න ඇති වෙනවා. ගුරු හතේම කෙනෙක් සමග විවාහ නොවුනොත් ඔන්න මං ඒ අනතුරු ඇගවීම දැම්ම කරා. හොඳ උගතෙක් වෙනවා. සෑහෙන හොඳ කේන්දරයක්. රාජයෝග 2යි, තවත් වටිනා යෝග ගන්නවා. ප්‍රබල යෝග 12ක් විතර තියෙන කේන්දරයක්. හොඳයි. අපේ හාමුදුරන් වහන්සේ නමක් රැඳී ඉන්නවා දුරකතනේ. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අවසරයි. දිරුවන් සරණයි.
ඔව් අපි හැම මගේ මේ උපන් වෙලාව 90 මේ මීට ඉස්සෙල්ලා අපේ දෛවඥ වාස්තේ කියලා දෙනවා මා මුතු අනාවැටි ටිකක් මේ නිසා අපි මේ මාත්‍ය බොහොම දත්ත බව පේන නිසා ඔව් මම මේ උපන් වෙලාව බලව ගන්න ඕන මගේ උපන් වෙලාව ඔව් අපි හැම 1900 ඇටේකේ හොඳයි 12 මාසේ 21 මාසේ 21 උදේ 9:45 දිස්ත්‍රික්කයේ අම්බන්දක උදේ 9:45 හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔව් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මොන වගේ දෙයක්ද දැනගන්නට ඕනේ මේකයි ඉතින් අපේ මහත්මයෝ මේක මහා ඛේදවාචක කතාවක් නම් ගාව CD එකක් තියෙනවා ඔව් මම ජීවත් මැරිච්ච කෙනෙක් මේ කතා කරන්නේ උදාහරණයක් ලෙස කිව්වොත් අහහ ආයෙම ඔබ වහන්සේට කියලා තිබෙනවා. කියලා තියෙනවා CD එකක් තියෙනවා මං ගාව දැනට. හොඳයි. 1961 11 මාසේ 21 වෙනිදා උදේ 9:45ට උන්වහන්සේ ඉපදුලා තිබෙනවා. උන්වහන්සේගේ කේන්දරේ සතර කේන්දරේ පාළුයි. 1, 4, 7, 10 කියන කේන්දස්ථානවල කිසිම ග්‍රහයෙක් නැහැ. ඉතින් එහෙම අය තමයි මහාන කරන්නේ කුඩා කාලේ. ඉතින් මේ මොනව කියලාද කියලා ඒක තමයි සමහර ජෝතිෂවේදීන් ඉසිවරය වෙන්න හදනවා. ආ ටීවී චැනල් වල සමහර ඇවිල්ලා අපි දකිනවා. අනේ මම නම් තාම ජෝතිෂය ඉගෙන ගන්න කෙනෙක්. මගේ මොකක් හරි වැරද්දක් වුණා නම් සමා වෙන්න කියලා මම මේ ඕන කෙනෙකුෙන් ඉල්ලා සිටිනවා. මොකද මම ඉගෙන ගන්න කෙනෙක් නේ තාම. අනාවැකි කියන හැකියාවක් තියෙනවා තමයි මගේ කේන්දරේ වලේ අනුව. ඒක කියන්න ඕන. සමහරු මාර දේවල් කියන්නේ මිනිස්සුන්ට. ආ අහවල් දවස පන්නන්න බෑ කියන කියන වැඩකාරයෝ ඉන්නවා ජෝතිර්වේදී. මට කියන්න දෙන ඕක හීනමානෙනේ. සමහර විට උන්වහන්සේට කියලා තියෙන්නේ. උන්වහන්සේට කියලා තියෙන්නේ ඒක තමයි. මේ කේන්දරය අනුව මේ පුද්ගලයා කේන්දරේ පාළු මහා ධනවන්තයෝ ඉන්නවා. ස්වාමින් වහන්සේ ඔබේ කේන්දරේ මේ අයස්ථානාධිපති සිකුරු අයස්ථානේ ඉන්නේ. ඔබ වහන්සේට මොන තරම් ලැබීම් තියනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වගේ මිනිස්සු බලන්න මේ ජෝතිර්විද්‍යාව විනාශ කරන්න මේ වගේ මිනිස්සුනේ. ආ මම ඌව තමයි කියන්නේ. TV channel වලට ගෙන්නනවානේ සමහර මන්දබුද්ධික පුද්ගල කියලා වැඩක් නැහැ. ඕක තමයි වෙලා තියෙන්නේ. ආඳුරට අපල තියනවා කියලා ඒවට සාන්ති කර්ම කිව්වනම් කමක් නැහැ. මේ ආඳුරෝන්ගේ ආයුෂ කොච්චරක්ද කියලා මම මට කියන්න පුළුවා. මම ඒක කියන්නේ නැහැ. ජ්‍යොතිර්විද්‍යාවේ මැරෙන දවස කියන්න බෑ. එහෙමයි කියලා තියෙන්නේ. වකවානු කියන්න පුළුවන්. දවස කියන්න බෑ. බොරුවට ඔය මැරිච්ච මිනිස්සු වලලා කතා ගොතලා තියෙනවා. අහවල් දෛවඥතුමා ආවල් දවසේ කියලා තිබ්බනේ ආවල් දවසේ මැරෙනවා කිය මේ බොරු කතා. ආ ජනසුතියට එකතු වෙලා තියෙනවා ඒ කර්මය අනුව තමයි. ඔය මලගේවල් වලදී එක එක බොරු බැද වානෝනේ කට්ටිය. ඒක දේවල් ඔය වගේ කතා තමයි ඔය මන් දකින්නේ. මේ මේකේන්දරය අනුව නම් හාමුදුරුවන්ගේ ලග්නාධිපතිය ධනස්ථානයේ ඉන්නේ මකර රාශියේ. මකරේ ධනස්ථානාධිපති මේ සෙනසුරු ධනස්ථානයේ ඉන්නවට මදිවට ලග්නාධිපති ධනස්ථානයේ මොනවෙන් අඩුවක්වත් නැති ස්වාමින් වහන්සේ කෙනෙක් පුදුම දායක පිරිසක් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක් හැටිය තමයි මම දකින්නේ අවුරුදු 50ක් ඉක්මවලානේ මේ හැම අතින්ම වාසනාවන්ත කේන්දරයක් ස්වාමින් වහන්සේ. ඒක තමයි එක මනුස්ස එක මකුණෙක් කෑවට අපි ඔක්කොම මකුණ වරන්න එපා කියන වගේ තමයි මට කියන්න තියෙන්නේ. මේ ජ්‍යොතිර්වේදීන් හැටියට මම ළමා වෙන්න ඕනේ එහෙම කවුරු හරි කිව්වනම් ඒකයි මම මේ දැනුවත් කරනවානේ මගේ වැඩසටහන තුලින්. ඒක ජ්‍යොතිර්වේදියෙක් කිව්වට පිළිගන්න එපා. ආ එදා සුද්ධෝදන මහරජතුමාටත් ඕක වුණානේ. දරුවගේ නම් තැබීමේ මුලදී සිද්ධාර්ථ කුමාරයා බ්‍රාහ්මණයෝ බමුණෝ 108ක් කැඳෙව්වා. අනේ අර අසිත තවුසර විතරයි කියන්න පුළුවන් උනේ ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. අනිත් කට්ටිය පල්ලු වුණා. මොකද උනේ? එයාලකුවේ සක්විති රජ වෙනවා කියලා. බුදු වෙච්ච එකනේ සිද්ධ උනේ. අන්නේම හිතන්න හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කේන්දරය ගැන නම් ධනස්ථානාධිපතිය ධනස්ථානේ අයස්ථානාධිපතිය අයස්ථානේ. ඉතින් මෙහෙම කේන්දරයකට නෙමේ දෙසා බාලා තියෙන්නේ. ආ බක පඬිතු වෙන්න යනවා. ඔබ වහන්සේට දැන් යන දැනට පොඩ්ඩක් සෙනසුරුගෙන් පීඩාවල් තියෙනවා. ඔබ වහන්සේට සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපලයක් තියෙනවා. ඉතින් මුෂම රාශියේ අයවෙන්නාධිපතිය චන්ද්‍රයා නිසා සෙමමාරු වගේ දේවල් තමයි ස්වාමින් වහන්සේට ඒක තියෙන්නේ. ඉතින් විතර පිරිත් එහෙම කියනකොට ඉඟුරු මිස්ස මේ තලහිම ලැබෙනවා. එවෙන් ප්‍රයෝජනයක් වෙයි ඔබ වහන්සේට. බලමු යන දසාව.
උන්වහන්සේ නිතරම විහාරස්ථානයේ රැඳී සිටින නිසා බෝධි පූජා අනේ උන්වහන්සේට යන්නේ දැන් ඊටාම හොඳ දසාවක් ගුරු මහා දසාව තවත් මොනවද ස්වාමින් වහන්ස ලග්නාධිපතිගේ දසාව යන්නේ අවුරුදු 79කට වැඩියෙන් ජීවත් වීමේ වාසනාව ඔබ වහන්සේට තියෙනවා මම මැරෙන දවසනම් කියන්න දන්නෙත් නැහැ එහෙම කියලාත් නැහැ ජ්‍යොතිෂේ ඒක තමයි මට කියන්න තියෙන මං හිතනවා සාධාරණ පිළිතුරක් ස්වාමින් වහන්සේට මගෙන් ලැබුණා කියලා අපේ දැන් සම්බන්ධ වෙනවා බණ්ඩාරවිල සිට මානෙල් මහත්මයා ආයුබෝවන් මානෙල් මහත්මයා මම හිතන්නේ දුරකථනයේ විසන්දවීමක් සිදු වී තිබෙන්නේ ඔබ රැඳී සිටින්නේ ජීවිතය සහ තාරුක වැඩසටහනත් එක්ක තවත් හෝරා කීපයක් ඔබට පුළුවන් අපත් එක්ක රැඳී සිටින්න අපේ දුරකථන අංකය 287.96.2 අපි නැවත වතාවක් කෙටි විරාමයකට යමු ජීවිතය සහ තාරුක